ආදරයෙන් පිළිගන්නවා සුදුමැණිකේ YouTube channel එකට අපි අද කොණ්ඩ කැවුම් හදමු බලමු ඕමනා කරන්නේ මොනවාද කියලා තෙත හාල් පිටි ග්‍රෑම් 500යි උකු පොල් කිරි කෝප තුන් කාලයි සූදුරු තේ හැන්දයි මාදුරු තේ හැන්දයි ලුණු තේ හැන්දි භාගයයි පාන් පිටි ග්‍රෑම් 300යි සීනි ග්‍රෑම් 400යි මංගද සීනි විතරක් දාලා කොණ්ඩ කැවුම් හදන නිසා අපි මේක පැණිපාට කරගන්න ඕනි. ඒකට මං සීනි මේසෙහිඳි දෙකක් දාලා පැණි කරගන්නවා. මෙහෙම හිමීට සීනි ටික දියවෙන්න දෙන්න. පැණිපතමට සීනි ටික උණු වෙලා එනකොට අපි ඒකට උණු වතුර තමයි එකතු කරන්න ඕනේ. එහෙම නැත්නම් කැට ගැහෙනවා. දැන් අපේ පැණි පාට එක හරි අපි දැන් කැවුම් මිශ්‍රණය හදමු. දැන් අපි කැවුම් මිශ්‍රණය හදමු. මුලින්ම කර කරගත්ත සීනි මිශ්‍රණය ඊට පස්සේ පාන් පිටි ටික එකතු කරනවා. ඉතිරි සීනි ටික දානවා. උකු පොල් කිරි කෝප තුන් කාල දානවා. සෝදුරු මාදුරු ලුණු ඒ ටික දාගන්න. දැන් මේක හැමීට පදම එනකන් අපි වතුර ටික ටික දදා අනා ගන්න ඕනි. වතුර දානකොට වතුර පොඩ පොඩ දාන්න. තව වතුර ටිකක් එකතු කරමු. එකතු කරපු වතුර ටික ඔක්කොම හොඳට කලවම් වෙනකන් ඉඳලා තමයි ආපහු අපි වතුර එකතු කරන්න ඕනි. එහෙම නැත්නම් වතුර වැඩි වුණොත් එහෙම අපිට පිටි මිශ්‍රණය හරියට හදාගන්න බැරි වෙනවා. කැවුම් වල පදම එන්නේ නැහැ. දැන් පදම හරි මේ පදමට තමයි එන්න ඕනේ. මේක දැන් අපි වහලා පැය දෙකක් දෙකහමාරක් විතර තියමු. ඊට පස්සේ තමයි අපි කැවුම් හදන්නේ. දැන් මම මේ පැය දෙකහමාරකින් මෙන්න මේ පදමට තියෙන්න ඕනේ. කැවුම් හදන්න කලින් මුලින්ම හොඳට තෙල් එක රත් කර ගන්න ඕනේ. රත් කරගත්තේ නැත්නම් කැවුම ඉහිරෙනවා. මුලින්ම මිශ්‍රණය ටිකක් වැඩිපුර දාලා එකපාරම නතර කරන්න ඕනි. ඊට පස්සේ හිමීට කැඩි කැඩි වැටෙන විදිහට හරි මැදට එක තැනකට කැවුම් මිශ්‍රණය දාන්න ඕනි. මෙන්න මේ වගේ චූටි වලක් වගේ හැදෙනවා. ඒ වල පිරෙනකම්ම කැවුම් මිශ්‍රණය අපි ඒකට වක් කරන්න ඕනි. එකොල තෙල් එක උඩට
එනකම්ම වක්කර ගන්න ඕනි. දැන් මැදට කූර ගහලා හැමීට කරකවන්න. කූර අඩේ වදින්න දෙන්න එපා. වටේට කරකව කරකව මැදට හොඳට තෙල් ගහන්න. එතකොට තමයි කැවුමේ ඇතුළේ තියෙන පිටි ටික ඔක්කොම එළියට එන්නේ. එළියට එන අමු පිටිවලට හොඳට තෙල් ගහන්න ඕනි. වටින් හැන්දෙන් තද කර කර ඒ අමු පිටි එළියට ගන්න ඕනි. දැන් වටේට ලස්සනට කැවුම හොඳට හැන්දෙන් හදා ගන්න. කැවුම් මෙහෙම පෙරලලා හැන්දෙන් තද කර කර කීප වටයක්ම කරකවන්න. එතකොට කැවුම පොණ්ඩේ හොඳට බැදෙනවා. දැන් හරි. අපි බලමු තව කැවුමක් හදන විදිය. අර චූරියට වලක් වගේ හැරෙන්නේ. ආන් ඒ වල පිරෙනකම්ම කැවුම් මිශ්‍රණය පුරවන්න. පිරෙලා එනකොට තෙල් වලින් උඩටම ඒ මිශ්‍රණය තියෙන්න ඕනි. අමු පිටි ටික ඔක්කොම හොඳටම එළියට ඇවිල්ලා තියෙනවා නම් කූර අපි එළියට ඇදලා ගන්නකොට අමු පිටි ගෑවිලා තියෙන්නේ. අමු පිටි ගෑවිලා නැතුව ලස්සනට ගන්න පුළුවන් එළියට. කැවුම් හදනකොට පොඩි තාච්චියක් ගන්න. ඒ වගේම තෙලුත් පොඩ්ඩයි දාගන්න ඕනි. එහෙම නැත්තම් ලස්සනට කැවුම හදාගන්න බැරි වෙනවා.
මේ තියෙන්නේ මං හදපු කැවුම් බලමු අපි කොහොමද කියලා කඩලා එකක් හොඳට දැම්විලා තියෙනවා මැද ස්තුතියි ඔයාලට අපි තවත් රස කැවිලි වීඩියෝ එකකින් හම්බෙමු